තමන්ට වැඩිකළ රුපියල් 1700ක වැටුප ලබා දෙන්නේ බල කරමින් වතුකම් කරුවන් පිරිසක් අද බම්බලපිටිය ශ්‍රී ලංකා වතු අධිකාරී සංගමයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුවා. එහිදී වතුකම් කරුවන් එම ගොඩනැගිල්ලට ඇතුළු වීමට යාමේදී පොලිසිය සහ වතුකම් කරුවන් අතර හටගත්තේ උණුසුම් තත්ත්වයක්. මේතර එම වතුකම්කරුවන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතාවයක් පැවැත්වූ අතර ඒ මහතාගේ නිවස හා ඒ අවට ප්‍රදේශයට පොලිසිය දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුණා. මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ වතු සේවකයන් සහ කම්කරු අමාත්‍ය මනුෂ නනායකාර මහතා අතර සාකච්ඡාවක් අද දහවල් පැවැත්වුණු අතර එහිදී කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේ වැඩි කළ වැටුප් නොගෙවන වතු හාම්පුතුන්ගේ ඉඩම් රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි. වැටුප් ගෙවීම සිද්ධ නොකරන යම් වතු සමාගම් ඒ වතු සමාගම්වල බදු ගිවිසුම් අවලංගු කිරීම සඳහා අද කැබිනට් මණ්ඩලය තීන්දුව කළා. අපිට ඇතැම් වතු සමාගම් දැනට එකඟතාවය පළ කරමින් පවතිනවා. ඒ අයට 1750ක මූලික වැටුප ලබා දීමේ තීන්දුවට ඔවුන් එකඟතාවය දැනට පළ කරලා තියෙනවා. මෙතර වැටුප් විෂමතාවයේ ඇතුළු ඉල්ලීම් රසක් මුල් කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් දිවයිනපුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ද අද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ හේතුවෙන් දිවයිනපුරා පාසල් රැසකම අධ්‍යන කටයුතු වලට බාධා එල්ල වුණා. මොකෝ ආපහු යනවද? ගුරුවරු විදුහල්පතිවරු සමස්තෙම පෙන්වා දෙන පණිවිඩේ තේරුම් නොගත්තොත් ඊට වඩා ක්‍රියාමාර්ග වලට අපි යනවයි කියලා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි කියන්න කැමති. හෙට දින අපි තීරණය කරනවා මේටත් ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඉදිරියට කුමක්ද සිද්ධ කරන්නේ කියන්නේ. මේ අතර තැපැල් ග්‍රාමීණලිද හරි මිනින්දෝරු සමෘද්ධි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අධ්‍යාපන කාර්යාල ඇතුළු රාජ්‍ය අංශයේ බොහෝ ආයතන වලට අයත් වෘත්තීය සමිති 200කට ආසන සංඛ්‍යාවක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වූ අතර එවෙනුවෙන් සංවිධානය කළ විරෝධතාවයන්ද ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණා. මේ අතර මෙම වැඩවර්ජනයේ හේතුවෙන් බස් කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවටයි බස් සංගම් චෝදනා කළේ. සතිය දිනවල මෙවැනි දෙයක් කරපුවාම සම්පූර්ණ ආදායම 50%කින් අඩු වෙනවා. අපි පෞද්ගලික අංශයද අපේ අසල්ලි වලින් තමයි බදු ගෙවන්නේ මෙයට. එතකොට මේ සල්ලි වලින් තමයි මේ බදු ගෙවන්නේ මේ රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශෙන්. ඉතින් මේ දේ ඉස්සරහට කරන් දෙන්න බෑ අපිට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න සැලසුම් කරනවා. මේ සම්බන්ධයෙන් ඊයේදී නියමට අපේ බස් අධිමිකරුවන් කිව්වා නීති උපදෙස් අරන් ඒ අවශ්‍ය ක්‍රියාදාම මේ අතර තම වෘත්තීය ඉල්ලීම් ඉටු නොවීම මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ හේතුවෙන් දහවනේ ඇරඹු දුම්රිය ගමනාන්ත කරා ගමන් නොකළ අතර රාත්‍රී තැපැල් දුම්රිය සියල්ලද අවලංගු කර තිබෙනවා. මේ අතර වැඩවර්ජන ක්‍රියාත්මක පසුබිමක ඊයේ සහ අද දින සේවයට වාර්තා කළ ඔයිදහයක සේවා ගණයන්ට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධක ලබා දීමටත් ඉදිරි උසස් වීම සඳහා යොදාගත හැකිවන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපතිවරු ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර සේවක හිඟේ ඇතුළු ගැටළු මුල් කරගෙනමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වර්ජනය පිළිබඳව එම වෘත්තීය සමිති සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද අද පැවැත්වුණා. එම සාකච්ඡා ඵලදායී වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන බවයි තැපැල් වෘත්තීය සංගම් සඳහන් කළේ. 48ක වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තිබුණේ කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ. අපි අදවස 4ට මේ වැඩ වර්ජනය අවසන් කරනවා. ඒ වගේම දැනට බෙදා හැරීම සඳහා තියෙන සියලු තැපැල් භාණ්ඩ බෙදා හැරීම අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරනවා.